आइबोआन සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල සිංහ රාජ්‍ය රකින්න කතා කරපු කිරියල්ලගේ දුවට හන්තානින් අල්ලගත්ත ඉඩමත් සිහි වෙයි රිෂාඩ් කාගෙද අහද්දී හිරුනිකාගේ උත්තරය මම නම් කුහිවත් යන ගයක් කරයද දාගන්නේ එතුමා වෙන පක්ෂයක් කෙනෙක් ජනතාව මා කෙරේ තිබූ විශ්වාසය එලෙසින්මයි අසත්‍යයට රැවටෙන්න එපා ජනපති ජනතාවගෙන් ඉල්ලයි නලින්ට විරුද්ධව සලේ CID යට යයි රටට එරෙහි අසත්‍යයට පිළිතුරු දෙන්න ජිනීවාවලදී ශ්‍රී ලාංකිකයින්ටත් අවස්ථාවක් सेनेकाट भय वेन्न एपा यूरोपा औषध अधिकारियात लोवट कियाई मधुरिका जनताव තමන් කෙරේ තිබූ විශ්වාසය මොනම විදිහකින්වත් පළුදු කරන්නේ නැහැ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණයෙන්ම කියනවා. ඒ වගේම අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලාත් ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලීමකුත් කරනවා. ओस्रेहान जनाधिपतितुमा मेबव क्यूवे श्रीलंका पोदुजन पेरमुणे कांता नियोजित वरियन हा क्रियाकारिणियनगे हमुवट सहभागी वुणु वेलावेदे श्रीलंका पोदुजन पेरमुणे कांता नियोजित वरियन हा क्रियाकारिणियनगे हमुव अमतमिन जनाधिपतितुमा मेबव किया सिटिया मे वसर तुल कांतावन संदहा सैन रखिया लक्ष्य देकक उत्पादनय किरीमට පියවර ගෙන ඇති බවයි මෙම අවස්ථාවට එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එම පෙරමුණේ දිස්ත්‍රික් මට්ටමින් කාන්තා නියෝජිතවරියන් මෙම අවස්ථාවට එක්ව සිටියා අවංකවම මා ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම සඳහා මම කැපවීමෙන් යුක්තව වැඩ කරනවා අපි කොපමණ වැඩ කළත් හරි මතවාදී ජනතාව අතරට ගෙනියන්නට ඕන. ආර්ථිකය විතරක් නෙවෙයි මේ රටේ ආරක්ෂාව පුදුම විදියට තහවුරු කරා. පාතාලය කියන එක නැති කරා. පරාජන වලින් පස්සේ මොකද්ද වුනේ? ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ තහවුරු කළ තිබුණු දේශීයත්වය, අපේකම, අපේ සංස්කෘතිය මේවා සම්පූර්ණයෙන්ම කඩා වැටිලා රට සම්පූර්ණයෙන්ම වෙනත් තැනකට පසුගිය අවුරුදු 5ේදී ගිය බව තමුන්නාන්සලා දන්නවා. මේ යන වැරදි මතවාද වලට මුලා වුණොත් වෙන්නේ ගිය අවුරුදු 5 තුල වගේ අර සම්පූර්ණයෙන්ම ආපස්සට හැරීමක් රට මේ දවස්වල පුවත් මවන තැනක් වෙලා තියෙන්නේ සිංහරාජ වනාන්තරය. සිංහරාජ ගැන කතා කරපු තරුණියක් නිසා සමාජ මාධ්‍ය ජාලාවල පුලුළු ප්‍රචාරයක් යනවා. මේ ගැන කතා කරන්න අද සමගි ජන බලවේගයේ කාන්තා නියෝජිතයන් මාධ්‍ය හමුවක් තිබ්බා. හැබැයි මේ මාධ්‍ය හමුවට සහභාගී වුණු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියැල්ල මහත්තයාගේ දුව නම් ලොකු අසීරුතාවන්ට පත්වුණු හැටිත් පෙනුණා. සිංහරාජ ප්‍රශ්නය නොදැන මාධ්‍ය හමුවට ආපු ඇයට Taman සන්තකයේ තියෙන හන්තාන රක්ෂිතයේ ඉඩම ගැනත් කියන්න සිද්ධ වුණා. පසුගිය කාලේ අත්ලානේ එළිකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා. ඒ ගැටලුවට සම්බන්ධ වෙච්ච කට්ටිය ඔය මටනේ කියන්නේ. මම චමින්දරාණ කිරියැල්ල ලක්ෂ්මන් කිරියැල්ල හිටපු අමාත්‍යතුමාගේ දුව. ඇත්ත වශයෙන්ම සිද්ධියක් වුණා. ඒක මගේ පියා අවුරුදු 30කට විතර උඩදී සල්ලි දීලා ඉඩමක් ගත්ත හන්තාන මම ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ අහපු එක ගැන මොකද මට ඇත්තටම අවස්ථාවක් ලැබුණේ නැහැ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම පෞද්ගලික ඉඩමක්. ඉතින් ඊට පස්සේ තව දැන් අවුරුදු 10කට 15කට උඩදී මට ඒක තෑගි ඔප්පුවකින් මගේ පියා මට ඒක තෑගි කරා. නෑ ඒක හන්තාන රක්ෂිතට අයිති ඉඩමක්. මොකද ඒක 2500 අතර තියෙන එකක්. නමුත් මම කියන්න කැමති කිසිම ගහක්වත් ඒ අවස්ථාවේදී කැපුවේ නැහැ. නෙමෙයි ඒක තමයි කියන ඉඩමක් තමයි පෞද්ගලික ඉඩමක් කියලා. ඒක පෞද්ගලික ඉඩමක්ද නැත්නම් නෑ ඒක පෞද්ගලික ඉඩමක්. ඔව්. සිංහරාජයක දන්නේ නැහැ ඇත්තට. මේක ඒක ඕ. ඔබතුමියලා බලේ ඉන්න කාලේ නෑ මමනේ මාධ්‍ය ප්‍රකාශක නෑ ඒ සිද්ධ වුණේ මේ ආණ්ඩුව කාලේ මම ඉන්න බං කියන්නම් දැන් අපේ කාලේ කැලෑ සුද්ධ කරා ඒකනේ අපි ඡන්දිත් පරතුනේ නේ මද්‍රිකා दिन දෙකක නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයේ බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරටදී හිමිුනේ ඉතා ඉහළ පිළිගැනීමක් ඔව් ශ්‍රීහන් බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්ති සමරුමට හා බංගබන්දු ෂේයින් මුජිබුර් රහමාන් ජන්ම ශත සංවර්ධන උත්සවයටත් අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා बांग्लादेश अग्रमात्य शेख हसीना महात्मे आराधनेयकट अनुवै अग्रमात्य महिंद राजपक्ष महता राजतांत्रिक संचारयक सदहा बांग्लादेशे बला पिटत्व गिये यूएल 189 धरन श्रीलंकन गुआन्यानियन अग्रमात्वरे अतुलु श्रीलंका दूत पिरिस मेसे दिवेनेन पिटत्व गिये अद उदासनई ඩකාහි හස්රත් ශාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට හිමි වුණා. මේ අවස්ථාවට බංග්ලාදේශ සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබුර් රහමාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ මුජිබ් වර්ෂයට අදාළව විශේෂ දේශනයක්ද පැවැත්වුවා. අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් රැසක් සමග ද්විපාර්ශවික සාකච්ඡා සඳහා එක්වීමටද නියමිතයි. රිෂාඩ්ලා එක්ක සඳහන් ඇති කරගන්නේ ඡන්දවලදී බලය ලබා ගන්න විතරක් කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියනවා. ඇය මේ විදිහට කිව්වේ සමගි ජන බලවේගයේ කාන්තා නියෝජිතවරියන්ගේ මාධ්‍ය හමුවකදී. බදුරුදීන්ට කියනවනේ ගස් වවන්න කිව්ව නේද? ඉතින් ඇයි වවන්නත් එයා? එතුමා කරේ අත දාන්නේ. නෑ නෑ මම නම් කුහිවත් යන ගයක් කරේ අත දාගන්නේ නෑ. සමගි ජන බලවේගයෙන් එතුමා අයින් කරලා දින්නේ. එතුමා වෙන පක්ෂයක කෙනෙක්. එතුමා විපක්ෂයේ නියෝජනය කරන කෙනෙක්. එකට මම පිළිගන්නවා. කොහෙද අපි සම්දානයක් හදලා තියෙන කාත් එක්කද? කිසිම සම්දානයක් නැහැ. අපි සම්දානයක් විතර දැන් කටයුතු කරන්නේ නැහනේ. මැතිවරණයේදී එකට එක්කහුව වෙලා ඡන්දිල්ලන වෙනම දෙයක්. අපි සියලු දෙනාම වෙන්වෙන්ව අපේ දේශපාලන ගමන යනවා. අපි ඡන්දෙදි විතරයි සම්දානගත වෙන්නේ. ඡන්දෙ දෙනවා සම්දානගත ඔක්කොම එක පොතේ ඡන්දෙ දෙනවා ඊට පස්සේ යන්නේ. ඕනම තැනක එහෙමනේ ඉතින් ඇන්දීමක්ද කරන්නේ සම්දානගත වෙන්න හැමෝම එක්ක හුවෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඕනම කෙනෙක්ට අවශ්‍ය බලය තමයි නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානියා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් කරපු පැමිණිල්ල සම්බන්ධයෙන් අද CIDට ප්‍රකාශයක් ලබා දුන්නා. पास्कोरीदा त्रस्त प्रहारेट राज्य बुद्धि सेवे प्रधानी मेजर जनरल सुरेश सले महता संबंध बवट पार्लिमेंट मंत्री नलिन बंडार महता मातिर प्रकाश करतिबुना अदाल प्रकाशेन तमाट हा तम पौले सामाजिकयन्गे आरक्षावट तर्जनයක් කෙළවී ඇති බව පවසමින් මේ සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සුරේෂ් සලේ මහත්තයා එක්තරා කාලයක මැලේසියාවේ ආරක්ෂක සම්බන්ධීකාරක විදියට තානාපති කාර්යාලයේ වැඩ කරා. එතකොට ලංකා ඊ නිවුස් එකේ පොහොම පැහැදිලිව ලියලා තියෙනවා සහරාන් මැලේසියාවට ගිහිල්ලා සුරේෂ් සලේ මහත්තයා හම්බුණායි කියලා කාරණේ. ඒ තරම් නෙමෙයි සහරාන් ඇතරින් ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඒතර සුරේෂ් සලේ මහත්මයා මීට අවසර 3කට එකහමාරකට දෙකකට කලින් යනවා ඉන්දියාවේ යුද පුහුණුවකට. හැබැයි මේ ආණ්ඩුව බලයටපත් වුණු ගමන් එතුමාගේ යුද පුහුණුව අවසන් කරන්න රැතුව ඇවිල්ලා ලංකාවේ බුද්ධ්‍යංශ ප්‍රධානියා විදිහට කටයුතු කරනවා. මම අහනවා කොමිසමෙන් දැන් මේ සුරේෂ් සලේ මහත්තයා කියලා ප්‍රශ්න කරාද? රජයට පුළුවන් නම් පෙන්නන්න මේක ඇටවි කවුද කියන එක අපි අභියෝග කරනවා මම දන්නවා කවදාවත් මේ ආණ්ඩුවට නම් හම්බෙන්නේ නැහැ. ඒ පාස්කු ප්‍රහාරයේ මහමොල කරුවා කවුද කියන එක අවබෝධ කරලා දෙන්න රටේ ජනතාවට. නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. නලින් බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම වෛරක්කාරී ද්වේෂසහගත සහ අසත්‍ය කරුණු බවට ඔහු මේ පැමිණිලි සඳහන් කර තිබෙනවා. මේ කරුණ නිසාම රාජ්‍ය බුද්ධි සේවය කෙරෙහි තිබෙන විශ්වාසය ජනතාව අතරින් තුරන් වීමට ඉඩ ඇති බවත්, මෙම අසත්‍ය කරුණු නිසාම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිරූපය විනාශ වීමට ඉඩ ඇති බවත් ඔහුගේ පැමිණිලි සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඔහු සඳහන් කරන්නේ කිසිම අවස්ථාවක සහරාන් හෂීම් තමාට හමු නොවු බව, ඒ වගේම තමා පාස්කු ප්‍රහාරයේ හමුවේ තුන් වතාවක් ගොස් සාක්ෂි ලබා දුන් බවට. එම නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කරපු යෝජනාවලිය සම්බන්ධ විවාදය ඉදිරි දින කිහිපයේදී පවත්වන්නට නියමිත වෙලා තියෙනවා. හැබැයි මේ යෝජනාවලිය ඇතුළත් වෙලා තියෙන කරුණු දෙමළ ඩයස්පෝරාවේ ඕනෑ එපාකම් ඉටු කරන්න ගත උත්සාහයක් කියන එකට තොරතුරු නම් පැහැදිලිවම තියෙනවා. මේ වගේ තත්ත්වයක් පවතිද්දී විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සමග සාකච්ඡාවකටත් මානව හිමිකම් නිලධාරීන් එකඟතාව පළ කරලා තියෙනවා කියලයි අප විශේෂ නියෝජිත ශ්‍රීමාල් පතිරාජ කියන්නේ. දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනෙන අභූත චෝදනාවලට නිසි පිළිතුරු දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ලබා දීම තුලින් අද ඔවුන් ශ්‍රී ලාංකික නියෝජිතයන්ට එක්සත් ජාතීන්ගේ සභාපතිනියත් එක්ක සාකච්ඡාවක් ලබා දී තිබෙනවා සූම් තාක්ෂණය ඔස්සේ. ඒකට මූලික වෙලා ක්‍රියා කරන්නේ ලන්ඩන් එක්සිකියුටිව් කියන ශ්‍රී ලාංකික දේශප්‍රේමී සංවිධානයේ කැඳවුම්කරු ජයරාජ් පලියවැඩන මැතිතුමා. එතුමා සඳහන් කරේ ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ඒ වගේම වගවීම් සංහිඳියාව පිළිබඳව නිරතුරුවම එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දැනුවත් කරන බව, ඒ වගේම ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන් මානුෂීය හමුදාවක් බවත් ලොවට කියාපෑමට එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට මේ මොහොත වන විට සංදේශයක් බාර දී තිබෙනවා සේවා මුක්ත රණවිරු සංගමයේ ගරු සභාපති ටීජී සුනිල් ශාන්ත මැතිතුමා. එතුමා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ඒ වගේම ශ්‍රී ලංකාවේ පවතින රජය කිසිවිකටවත් යුද අපරාධ සිදු කළා නැහැ. ඒ වගේම දෙමළ ජනතාවට සංහිඳියාව ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් මේ මොහොත වන විට රජය ලබා දී තිබෙන මේ මොහොතේ ශ්‍රී ලංකාවට විරුද්ධව මෙවැනි අභූත චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බවයි ඔහු සඳහන් කරන්නේ. මේ මොහොත වන විට ස්විස්ලන්තයේ ජිනීවා නුවර දැන් පැවැත්වෙන මානව හිමිකම් සතිවාරයට සමගාමීව දෙමළ ඩයස්පෝරාව සමග නිශාන්ත ද සිල්වා නොත් කන්දප්පා ඒ වගේම සුනන්ද දේශප්‍රිය මේ මොහොත වන විට ඔවුන් සමග යහුසුලුව ශ්‍රී ලංකාවට විරුද්ධව කරුණු ගොනු කරමින් පවතින ආකාරය අපිට දකින්න ලැබෙනවා. මම ශ්‍රීමාල් පතිරාජ සුවඳ රූපයනේ විශේෂ වාර්තා කරනවා. කොරෝනාවට ගොදුරු වෙලා හිටපු අපේ රටේ තවත් 283 දෙනෙක් පූර්ණ සුවය ලැබලා රෝහල් වලින් පිට වෙලා ගියා. මේ පිරිසත් එක්ක මේ දක්වා සුවය ලැබපු කොරෝනා රෝගීන් ගන්න 86000 ඉක්මවලා යාමත් අද සිද්ධ වුණා. එහෙම තත්ත්වයක් පවතිද්දී තවත් කොරෝනා රෝගීන් 154 දෙනෙක් අද දවසේ වාර්තා වෙලා තියෙනවා. දවසින් දවස අපේ රටේ කොරෝනා පොකුරට අලුතින් ආසාදිතයන් එකතු වෙනවා. ඊයේ දවසේදීත් නව ආසාදිතයන් 313 දෙනෙක් අපේ රටේ කොරෝනා පොකුරට එකතු වුණා. ඒ වගේම අවාසනාවන්ත ලෙස එක් පුද්ගලයෙකුට ජීවිතයෙන් වන්ති ගෙවන්නත් ඊයේ දිනේදීත් සිද්ධ වුණා. අපි සූදානම් මේ වන විට COVID-19 වෛරසයේ නවතම තොරතුරු අපේ ප්‍රවෘත්ති විකාශයෙන් මෙලෙස ඔබ වෙත ගෙනෙන්නට. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 89329ක්. ඒ අතරින් 2564 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 305ක්. අද දිනේ සුවය ලැබූ 283 දෙනාද සමගින් මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86227ක්. ඊයේ දිනේ සිදු කොරෝනා මරණයද සමගින් මෙදක්වා මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 538ක්. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලද තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ දිනේ අවසන් වන විට පුද්ගලයන් 8,15,585 දෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ජනවාරි 29 ලබා දීපු අයට අප්‍රේල් 29 වෙනකොට තමයි දෙවැනි මාත්‍රාව ලබා දෙන්න තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මාත්‍රා දෙක ටික දෙනෙකුට ලබා දෙනවට වඩා එක මාත්‍රාව වැඩි දෙනෙකුට ලබා දෙන එක හොඳයි කියලා. මොකද මේ පළවෙනි මාත්‍රාව හරහා ආසාදනේ පැතිරීම 167කින් අඩු වෙනවා කියන එක තහවුරු කරලා තියෙන නිසා දැනට එන්නත් ඔගයක් වෙන් කරලා තබා ගන්න තියෙනවා. ජනවාරි 29 එන්නත් ගත්ත අයට දෙවැනි මාත්‍රාව ලබා දෙන්න කියලා ලංකාවේ සති 10 සහ 12 අතර තමයි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න කියලා කියන්නේ. ඒ අතර අපිට විශ්වාසය තියෙනවා පිට දෙවැනි ලක්ෂ हेतुगया तेलंगाण लभेला කාලයක්තිස්සේ අපි කොරෝනාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වුණා. වෛරසය තවමත් පැතිර යනවා. එන්නත්කරණයක් සිද්ධ වෙනවා. කොහොමුණත් තවදුරටත් අපි කල්පනාකාරී වෙමු. කොරෝනා වෛරසය අපේ රටින් ඉක්මනටම තුරන් කරමු. හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් වෙනුවෙන් වෙනස් කරපු වෛද්‍ය සේවා ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වනවා කියලා වෛද්‍ය නවින්ද සොයිසා මහත්මයා කියනවා. රාජිත සේනාරත්න දැන් බලනවා මේ කොවිඩ් වාතාවරණයක් තියෙන වෙලාවක රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යම් ස්ථාවර බවක තියෙන වෙලාවක මෙහෙම පැවතුනොත් රාජිත සේනාරත්නගේ දේශපාලන සූත්‍රය වරදින. ඒ නිසා රාජිත සේනාරත්න තමන්ට හිතවත් වෘත්තීය සමිති නායකයින් මේ ක්‍රියාවලියට අනුගත කරමින් ඉන්නවා. පුද්ගලයන්ට වරප්‍රසාද දීම සඳහා රාජිත සේනාරත්න සමස්ත සේවා ව්‍යවස්ථාව වෙනස් කරා. රාජිත සේනාරත්නගේ න්‍යාය පත්‍රයකට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගමන් කරනවා නම් ඒ වගකීම සෞඛ්‍ය අමාත්‍යතුමියත් ලේකම්තුමාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාත් අනිවාර්යයෙන්ම බාරගත යුතු තියෙනවා. රාජිත් සේනාරත්නගේ උවමනාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත්තා වූ පියවර නිවැරදි කරන්න රජයේ වෛද්‍ය සංගමයට අකමැත්තෙන් වත් වෘත්තීය සංගම ක්‍රියාමාර්ගයක් ගන්නවා යන විකල්පයක් ඉදිරි වෙලා නැහැ. මේ සමගින් ස්වාධීන රූපහානි සවස් 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.